බොහෝ වෙලාවට පොදු ජන පෙරමුණ පළවෙනි ජන රැලි ආරම්භ කරන අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ අතීතයේ දිහා බැලුවම එස්.එම්. චන්ද්‍රසේන කියන නම අමතක කරන්න බෑ. දැන් එතුමා පක්ෂය අතහැරලා තිබුණා. ඔබද කියන්නේ නැහැ. අපි කනගාටු වෙනවා. මොකද එතුමා ඇත්තම විශාල සේවයක් කරපු කෙනෙක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි බර්ඩි ප්‍රේමලාල මැතිතුමාව තරහ කරගත්තෙත් එතුමා නිසා. ඒ වගේම ශේහාන් සේමසිංහ මැතිතුමා මම එක තරහ වුණෙත් මගේ හොඳම යාළුවා අදටත් මගේ හොඳ මිත්‍රයෙක් එතුමා මන් දෙක්කත් සම්හිතමනාපකමක් ඇති වුණෙත් එතුමා නිසා. බෑදී අපි දේශපාලනික වශයෙන් කඳවුර වෙනුවෙන් පෙනී හිටපු අය වෙනුවෙන් අපි පෙනී හිටියා. එතුමා දේශපාලන තීන්දුවක් අරන් තියෙනවා. හැබැයි ඉතින් මම හිතනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වමේ වාමාශික දේශපාලනේ ඉන්න අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ තරුණයෝ එක්ක පොද විශේෂයෙන් මායිම් ගම්මානයක් එදා කැපිටිගොල්ලෑවේ බස් බෝම්බයක් දැක්ක තමයි මේ රටේ තීරණාත්මක දේශපාලන තීන්දුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්තේ. ඒ ජනතාවට අනුරාධපුරයේ ජීවත් වෙන ජනතාවට ඒක අමතක නැහැ. ඒ හින්දා ඒ ජනතාව එක්ක අපි අපේ දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරනවා.